සිංහල කතා කරන්නේ තේරෙනවා. මං කියන දේ තේරෙනවා. ඔව්. ඒක කතා කරනවා. කියනකොට මේ ඊයේ පාත් මේ අලිය කුලාව ඇහැරලා දිටියේ. ඇහැරලා දි මොකද උනේ පුතේ කියන්න. අලි කී දෙනෙක් ආවද? තුන්දෙනා. ඇයියේ ඔයාට කලද හිටියේ වෙලා නිදාගෙන හිටියේ? වෙලස්සට නවෝදයක් සිරිලක බබලන අපේ තැනක් අපේම අපේ තැනක් හිතවත්කම් දෝත දරන් අතුරයි මුළු ලොව මනුස්සකම් වෙලස්ස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. හරි, සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ ආවා අලි කඩපු ගෙදර කියලා තමයි දන්නේ ආනපල්ලම. ඉතින් මේ නිවසේ දැන් තියෙන තාත්තේ මේ දරුවොත් එක්ක ඉන්න අම්මයි තාත්තයි. මේ අපි කොන්ක්‍රීට් එක දාලා දැන් තියෙන්නේ මේ කුඩ තමයි හෙට ඉඳලා වැඩ කටයුතු පටන් ගන්නවා. ඉතින් මේ වෙනුවෙන් අපිට පුළුවන් කට්ටිය දායකත්වය ලබා දුන්නා. ඉතින් ඉල්ලීමක් කරනවා වෙලස් කිවි නාලිකාව නරඹන මේ වෙලාවේ නරඹන සිය දෙනාගෙන්. ඔබ දැක්ක අලි කඩපු ගෙදර මීට දර්ශන දැක්කනේ මීට කලින් මීට ඉස්සෙල්ලා දැක්කා. ඉතින් ඒ දර්ශන අනුව මේ අය තමයි ඒ ගෙදර හිටියේ. ඉතින් අලි පාන්දර ඇවිල්ලා කඩලා දාලා දැන් ඉන්න තැනක් නැහැ. අනර වාඩියක ඉන්නේ. ඉතින් ඉතාමත් ඉක්මනින්ම අවශ්‍යතාවය තියෙනවා මේ නිවස හදලා දෙන්න. ඉතින් අපි කොන්ක්‍රීට් එක දාලා තිනවා. දැන් මේක උඩ බඳින්න ඕන බ්ලොක් ගල් වලින්. අපිට අවශ්‍ය වෙන්නේ සීට් ටික තමයි, විශේෂයෙන්ම සීට් ටිකයි වහල්ට ලී ටිකයි. බ්ලොක් ගල් වලින් නෙමෙයි, මෙහි තියෙනවා මැටි ගල්. ඒ මැටි ගල් වලින් තමයි බඳින්නේ. සිමෙන්ති තමයි අවශ්‍ය වෙන්නේ. සිමෙන්ති කොටස සේරම ගත්තොත් 80ක් විතර අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා පුළුවන් කට්ටිය මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න කියලා. කොමාර කොහොමද දැන් වැඩේ යනවන්නේ? ඒ කියන්නේ මේ දවස් වල වැඩ නැතර තමයි කුලිය කරන්නේ නේ. කුලිය කරන ගමන් ඉන්නේ. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකෙන් දවසට කීයක් හම්බ වෙනවද? අපි දෙන්නම වැඩ කරුවා සාමාන්‍ය දවසේ 2500-2700 අතර යනවා. ඔව්. ඒ කියන්නේ ගැඩු කැට ගන්නද? ඔව් කැට ගන්න දෙනවා. දරුවෝ උදව් වෙනවද? ඔව්. එයාලා ඉස්කෝලේ යනවනේ. ඔව් ඉස්කෝලේ යනවා. ඔය ඉස්කෝලේ යනවනේ. ඔව්. මේ තුන්දෙනා හතර දෙනාම ඉස්කෝලේ යනවා. ඔව් හතර දෙනාම. ඒතර ඔය දෙන්නා තමයි ගැඩු අනිත් කට්ටියගේ කුලියට කපලා ගැඩු කැටේකටද ගෙනවන්නේ. ඔව් කැටේට 2 රුපියල් 4ක් දෙවනවා. කැට 100ක් දවසට 100ක් වැඩි පුළා. නේ සාමාන්‍ය කැට 100ක් විතර පුළුවන්. පුළුවන්. දෙන්නම එකතු වෙනවා. ඔව් දෙන්නම එකතු වෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ජීවත්. ඒ කියන්නේ ගිහ හදා ගන්නවා සීනිය. ඔව්. ෆයිනල් ටික හරි හොයා ගන්න තියෙන ළමයි හතර දෙනාගේ ස්කෝලේ වැඩ ටිකයි ඔකට. ඒතර මේ දෙන්නම මහන්සි වුණා පස්සේ 2700ක පුළුවන් හොයා ගන්න. ඔව් 2700 800ක් ඒ වගේ පුළුවන්. දවසේ හම්බ වෙනවද ඊට පස්සේ? ඒ කියන්නේ මේ අද වැඩක් හම්බුනොත් අපිට සමහරට හෙට නැති වෙන්න පුළුවන්. ඒ නැති වෙච්ච දවසට කන්නේ? අද වැඩ කරපු එකෙන් තමයි ඒ. ඒ කියන්නේ දවස් දෙක තුනක් වැඩ නැතුනොත් කැම නැහැ. ඔව් වෙන කොහෙන් හරි පිට ටවුමකට ගිහලා හරි මොනාර වැඩක් බල කරන්න ඕනේ. මං ටවුමෙත් හාල් මෝල් වල එන වැඩ කරනවා. මේ වැඩ නැති වුණොත් ඒ තිය ගිහිලා තමයි කීයක් කරව අයගෙන ඉන්නේ. ඉතින් මේ ඉතින් දෙන්න මාසේ කාමාරක් විතර වැඩම නැහැ මේකේ. මේ පිටම තමයි ගිහිලා වැඩ කරගෙන ඉන්නේ. ඒ තුල අපි ළමයි දේ ඉස්කෝලේ මේ තාම අලි කඩපු දවසේ ඉස්කෝලේ දැම්මේ නැහැ. තාම ගියේ නැහැ. යන විදියක් නැහැ. අපිට සපත්තු රුපියල් 50,000 60,000කට විතර බඩු ගන්න ඕනේ අතර දෙනාටම. ඔව්. මේ අපිට පොත් 10ක් 15ක් විතර අම්මුණා. ඒර ඒගොල්ලට දැන් ප්‍රදේශලෙන් හරියලෙන් ආවෙ නැද්ද? ඒගොල්ලෝ ආවෙ නැහැ සර්. එදා බල්ල විතරයි ගියේ. ඔව් බල්ල විතරයි ගියේ. ගම්සේක. ආයි කවුරුත්ම ඉඳලා කිසිම කෙනෙක් ආවෙ නැහැ. නැහැ කවුරුත්ම ආවෙ නැහැ. සර්ලා විතරයි දැන් තුන්වෙනි සැරේ එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ආයි ගමේ කට්ටියත් දව දෙක තුනක් ආවා. එතෙන් පස්සේ නැහැ. ඔව් එතනින් ඒක ආරම්භෙදි කට්ටිය පිරලා හිටියානේ. දැන් නැහැනේ මං කිව්වනේ පළවෙනි දවසේම ගොඩාක් කට්ටිය හිටියට කවුරුත් ඉදිරිපත් වෙවි අරව කරයි මේව කරගෙන බොරු බොරුට ඇවිල්ලා පාර්සල් ඇදීලා ෆොටෝ ගහයි. ඒ විදිහට දැන් අද කවුරුත්ම නැහැ. අද කවුරුත් නැහැ සර්. අපි හතර දින විතර උදේට එලා මෙතන බලනවා මොනාර වෙයි කියලා. සෑට මම උදේ වට්ස්ඇප් එකේ ෆොටෝ ගැබ්බම දෙන අපි ඒක යාත්‍රාත් ඉන්න බෑසෙගේ වටේ කැලේ හැල එතන ඉන්නේ. අපිට ගොඩාක්ම තව දෙයක් වටිනවා ළමයින්ට මේ සපෝට් උයි පොත් මොනාරයි බැක් ටික උදවක් අමුණොත් තව ඉස්සරහට ළමයි ඉස්කෝලේ දාගන්න මට සෑහෙන දුරට ඒක වටිනවා. ඒ කියන්නේ දැන් ළමයින්ට අතර දෙනාටම ගන්න ගියොත් එම සේ මට රුපියල් 50,000-60,000 අතර ඕනේ අතේ. ඔව්. මේ කාලේ හිටියට ඊට අඩු වෙනක් ගන්න බෑ. මට ඒකින්ම තමයි මට ලොකු උදවක් ඒකෙන් මට ලැබුණා ළමයින්ගෙන්. මේ වෙනකොට අපට ආනපල්ලම නිවසට දායකත්වය ලබා දීලා තියෙන මේ පිරිස ප්‍රධාන දායකත්වය දරන ප්‍රනාන්දු මහත්මිය ඉස්රායිල් වල ඉඳලා ඒ වගේම තමයි ධම්මික ප්‍රනාන්දු මහත්මිය බෙල්ජියම් ඉඳලා
මනෝර මෙන්ඩිස් සහ ප්‍රියන්ත මෙන්ඩිස් වල ඕස්ට්‍රේලියාව ඉඳලත්, ස්වර්ණ මනම්පේරි මහත්මිය ඊශ්‍රායෙල් වල ඉඳලත්, මාධවී වඩිගසේකර මහත්මිය කුවෙට් වල ඉඳලත්, ආර්.ඒ. විජිතා මහත්මිය ලන්ඩන් වල ඉඳලත්, එම්.එම්. රෝහිණී මහත්මිය කුවෙට් වල ඉඳලා වගේම ගිහාන් සම්පත් මහත්මයා කොරියාවේ ඉඳලත්, අජිත් උදේ කුමාර මහත්මයා කුවෙට් වල ඉඳලත්, සිරියලතා දාබරේ මහත්මිය ලිබරන් වල ඉඳලත්, සුනිල් බණ්ඩාර මහත්මයා කුවෙට් වල ඉඳලත් මේ වෙනකොට අපට ආනපල්ලව නිවසට දායකත්වය ලබා දීලා තියෙනවා. ඒත් එක්කම සීතා රාණි මහත්මිය ඊශ්‍රායෙල් වල ඉඳලත්, ආර්යවති සමරජීව මහත්මිය කුවෙට් වල ඉඳලත්, තුෂාරි ලංකා මහත්මිය සිංගප්පූරුවේ ඉඳලත්, පී.ඒ. සීතා මහත්මිය ඕමාන් වල ඉඳලත්, එස්.ජී. ප්‍රේම අයිරංගනී මහත්මිය ඉතාලියේ ඉඳලත්, එස්.ඩී. මුතුමණිකා මහත්මිය සෞදි වල ඉඳලත් තමයි මේ වෙනකොට මේ නිවසට අපට දායකත්වය ලබා දීලා තියෙන්නේ. අද දවසේ අපි ආවා තවත් නිවසක් බලන්න. මේ තමයි අලි කඩපු නිවස කිව්වොත්. දැන් අලි කඩද නැහැ. දැන් මේ තියෙන්නේ හදන නිවස. හැබැයි මෙතන තිබුණේ අලි කඩපු නිවස සම්පූර්ණ. ඔබ මෙතන කලින් දැක්කනේ මේ වීඩියෝ එක. අන්නේ ඒ පවුලට අපි නිවසක් හදනවා. ඉතින් අපි වෙනදාට මඳින්නේ බ්ලොග් ගල්. අද නම් මැටි ගඩොල්. හැබැයි සිමෙන්තියෙන් මඳින්නේ. කාමර දෙකයි සාලේ කුස්සියයි. ටොයිලට් එකයි. මේක අංග සම්පූර්ණ ගියක් බවට පත් කරන්න අපට ලොකු දායකත්වයක් අවශ්‍ය වෙලා තිනවා. ආරාධනා කරනවා වෙලස ටීවී නාලිකාව බලන හැමෝටම පුළුවන් නම් මේ වෙනුවෙන් දැන් අපට අවශ්‍ය වෙලා තිනවා තව ගැඩොල් 2000ක්. කියන්නේ මේ ගැඩොල් 2000ක් ඕනේ. මේ පැත්තෙම තමයි ගැඩොල් කපන මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සුන්ගෙන් නිකන් ගන්න බෑනේ. මේ මිනිස්සුන්ට සල්ලි දෙන්න ඕන. ඒ නිසා පුළුවන් නම් මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න තව ගැඩොල් 2000ක් විතර ඕන. 2000 2500ක් විතර. ඊට පස්සේ අපට ඕන උළුවව් 1 2 3 4ක්. උළුවව් 4ක් ඕන. ජනෙල්ල ඕන 1 2 3 4යි. පහ දැන් පහක් ඕන. ඉතින් පළු දෙකේ දැන් හතරයි, පළු තුනේ දැන් එකයි, අනේ පළු එකයි. ඕන ඉතින් මේකට පුළුවන් නම් ඒ වෙනුවෙන් දායකත්ව ලබා දෙන්න. ඒ වගේම සීට් අපට 8 සීට් නම් 48කට අඩු ප්‍රමාණයක් කියන්නේ. ඉතින් පුළුවන් නම් ටොයිලට් එක හදන්නත් එක සීට් 50ක්ම ලබා දුන්නොත් 8 සීට්. අපට මේ නිවස ඉක්මනින්ම හදලා දෙන්න පුළුවන්. කුමාර තමයි මේ නිවසේ අයිතිකාරයා. දරුවෝ දෙනවා නේද? අපි බලමු කතා කරලා උන්ගේ අද සතුට. ඉතින් තවම ජීවත් වෙන්නේ මේ විදිහට නේ. කුමාර ගඩොල් තමයි ඕන නේ දැන්. දැන් මේ බිත්ති මේ විදිහට බැඳෙනකොට සතුටුයිද? ඕන ඕන. පොඩ 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 මෙහෙම බැඳෙනකොට ඉතින් සතුටක් ඇතිනේ නේ. සතුට වේදා හදා ගන්න ආවේ අද දවසේ. සතුටුයි. කවද්ද මේ ගෙදෙට්ට පදිංචියට එන්නේ කියලා සිතියා ඉන්නේ නේද? එහෙමනේ ආසාවෙන් දින්නේ දැන් කාමරේ එහෙම වෙන් කරගත්තද? දවල් කාමරේ මොකද්ද? මේකද? මේක? මතර මල්ලා මේ කාමරේ. අම්මලා තාත්තලා එළියේ. සාරේ යාර කාමරෙත් ගන්න පුළුවන්. කුස්සිය අපි එළියෙන් අදා ගන්න පුළුවන් නේද? ඔව් ඉතින් ඇතුළේ. මේක කාමරේ බඩ වක්ත ගන්න පුළුවන් නේද? ඒයි. මචන් දෙවියන් අදා ගන්න කුස්සියක්. ඒක උඩට කොහොමද අවශ්‍ය කරන්නේ? මොකද කියන්නේ දෙත්ටි? සතුටුයි. පවන්නේ පල්ලි. ආ ඉතින් අපිට රටවිරුවන්ගේ දායකත්වය අරගෙන තමයි ආවේ. අපි බලමු ඔයාලට අද දවසේ ගැඩොල් 19ක් කරනවනේ ගැඩොල් ටිකට. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 අපරන්තරු 1 2 3 4 5 6 7 8 9 10 14 15 16 17 18 19 මෙන්න ගැඩොල් ටිකේ සල්ලි හම්බ දෙගෙන ඒත් ඒ වගේම බස් කුලිය දවස් දෙකක් නේ ඒක අන්තරා දෙකයි හරි ඒකට අර මදි වුණානේ අර හම්බ ගන්න ඒකත් එක්ක ඒත්තරේ දින සෞඛ්‍ය හරි එරුම් දුන්න ගෙනාවු සේරම දුන්න දුවරක් තියනයි වැඩේ සෞඛ්‍යද විච්ච සේරම ඇදලා දුන්න ඔයාලට මොනවද කියලා තියෙන්නේ? එදා සතුටු වෙන්න තමයි තියෙන්නේ. මේ විදියට නිවසක් ඇදෙයි කියලා ජීවිතේට මේ තියෙනක. අපි ඒ කාලේ ඉඳලම ඉතින් මැටි ගවල් වල තමයි ජීවත් වෙන්නේ. අපි හිටියේ මිරිය බෙද්ද දියකට වත්තේ ඉන්නේ. ඒ වත්තේ නායද නන්ද හිටියද? නාය යන තැන් ඉඳලා කිලෝමීටර් 3ක් විතර උඩ හිටියා. ඒ ඉතින් රස්සාවක් නැහැ. මේ තියාම මොනා රසක් කරන ජීවිත වෙන බා මේ පැත්තට ආවේ. එහෙනම් මේක දෙම තාත්තා ගියේ නේ. තාත්තා කැලේ දුනේ කියන තමයි කේ අදාන් ඉති. මේ අලි ප්‍රශ්නෙත් එක තමයි සේ ජීවිත වෙන අමාරු ගොඩක්. හරි නෝන මොනවද කියන තින්? සතුටුයිද? සතුටුයි සර් ගොඩක්. දවසකට සාමාන්‍යයෙන් කුලිය ගන්න කීයද දවසකට අතර සල්ලි අත ගන්න දවසකට? 1000ක්
1500 1200 ගණන් තමයි අතර. ඊට අද ලොකු මුදලක් අතර එනකොට තමන්ගේ ඇඩ්වල් ටික ගන්න සතුට. සතුටුයි. සතුටු වෙයි. ඉතින් මෙයාලට වැඩි තරම්ම දැන් කුමාරට කතා කරන්න පුළුවන් වුණාට මෙයාලට සිංහල තරම්ම බෑ මේ අයල දමිල ජනතාව අපිට දමිල කියලා නැහැ අපි උදව් කරන්නේ මනුස්සකමට හැබැයි ඔබේ මනුස්සකම තියෙන්නේ මුල අමතකයිද නැහැ ජීවිත කාල පුරාම ඒක තියෙන සමහරක් අයට වෙලා තියෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම මිනිසුන්ට මුල අමතක වෙනවනේ උදව් කරපු දේවල් අමතක වෙලා අන්තිමට එහෙම දේවල් වෙයිද දුව කවදද අපි මුල අමතකයි අපි තැන්සේ කවුරුත් අදලා දින්න එකට සේ කොයි කතා කරත් ඉතින් අපි පැට් වෙනවා සර් මේ කතාවත් මේ විදිහව අමතක කරන්නේ නැහැ සර් අපි මේකේ එම කවුරු රාජනිලධාරින් කවුරුත් ආවෙ නැහැ මෙතෙක් කිසිම කෙනෙක් ආවෙ නැහැ නේ ගම්සේ කොට ආවෙ නැහැ ඒ කිල්ලා ගී කරනවට පස්සේ ආවෙ නැහැ සර් විතරයි මේ බායක් බලක් සරේ ඇවිල්ලා තියෙන සර් අනිතේ කවුරුත් ආවෙ කිසිම රාජනිලධාරි කෙල්ලා ඇහුවේ නැහැ ගී කඩලාද මොකද්ද වුනේ වුණාක්වත් නැහැ නේ සමුන් නාමකවත් එහෙත් ආවෙ නෑ. ආවෙ නෑ සර්. ආපදායකින් ආවෙත් නෑ. නෑ සර්. එතකොට වනජීවීකින්? වනජීවීකත් ආවෙ නෑ. ආවෙ නෑ. මේ වෙනතුරු එදා අලි කඩපු දවසේ ආව නෑ සර් නේදල්ලා ටික. ඔව්. ඒ එදා ඇවිල්ලා ගියේ ගියේකම තමයි සර්. ආයි නෑ. ආයි නෑ. සර්ලා විතරයි මෙච්චර තරම් අපිට උදව්වක් කරේ.